විශේෂ කාරණයකට තමන්ගේ අවධානය යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම සිංහල ලොක්කරණේ ප්‍රවර්ධනය කිරීම සඳහා මෙවර සිංහල භාෂා හා සාහිත්‍යයේ කිවිල රාජකීය කියන්නේ වර අවධානය යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම සිංහල ලිපියේ තාක්ෂණයේ දුර්වලතාව කරන විශේෂයෙන්ම සිංහල භාෂාවේ මෙපාඩු නිර්මාණය කිරීමේ සිංහල භාෂාවේ ලොක්කරණේ නිර්මාණය කිරීමේ ප්‍රවර්ධනයට ලක්වීමක් සිද්ධ වුණා පසුගිය වසර හා මේ වසර මැද කාලවලදී ඒ සඳහා මුලික දැක්වුවා සිංහල කරුවන්ගේ සංසදයේ වගේ සහ අලුතෙන් බ්ලොග් කරන්නට පැමිණීමට සූදානම් වී සිටින පුද්ගලයන් සඳහා විරුද්ධංශය විවෘත වෙනවා මෙහිදී අපි බලාපොරොත්තු වෙන විරුද්ධංශයකදී විශේෂයෙන්ම විවිධ වර්ගීකරණයන් යටතේ ඔවුන්ට උණු වැඩිවීමට ලක් කරන්න මෙහිදී අපි අංශ කීපයකට බ්ලොග් කරුවන් වෙන් කර හඳුනාගෙන තිබෙනවා සාමාන්‍යයෙන් හොඳම බ්ලොග් අඩවිය අපි වෙන් කරලා ගන්නවා ඒ කියන්නේ ඕවර් සම්පූර්ණ යෙම්ම ඔවුන්ගේ බ්ලොග් අඩවිය නිරීක්ෂණය කරලා ඔවුන්ගේ හැකියාවන් තීරණය කළා හොඳම බ්ලොග් අඩවිය සඳහා අපි විශේෂ සම්මානයක් ලබා දීම සහ විශේෂ තැනක් ලබා දීමට බලාපොරොත්තු වෙන සහභාගී වෙනවා ඒ වගේම හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය කියවම පරිගණක සහ වෙනත් නොයෙකුත් තොරතුරු තාක්ෂණික පිළිබඳව අවධානය සිටින බුද්ධලෙන්න පුළුවන් සිංහල භාෂාවෙන් තමයි බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න ඒ සඳහා එම තාක්ෂණික විශේෂම මේ තාක්ෂණික කතා කරනකොට විශේෂම තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව එක සම්බන්ධයක් කියන දෙයක් අපි බලාපොරොත්තු වෙනවා මේ සිංහල භාෂාවම පාවිච්චි නොකර ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරලා තමන්ට හැකියාව ඒ සඳහා සිංහල භාෂාවෙන් යම් කිසි වදනක් තමන්ට නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක මත අවධානය යොමු කරලා ඒකත් අපි විස්තරාත්මකව අගේ කොටස කරනවා ස්ටයිලින් එක ඉංග්‍රීසි භාෂාවෙන් කියන වචන සිංහල භාෂාවට පෙරලලා ඒ පිළිබඳව තමන්ගේ දැනුම ප්‍රකාශ කරලා ඒ වගේම ඒ තමන්ට ලැබෙන පාඩක ප්‍රතිචාරය පිළිබඳව සැලකිලිමත් වෙලා මේ බ්ලොග් කරණය කිරීමෙන් අප බලාපොරොත්තු වෙනවා තාක්ෂණය සඳහා හොඳ හොඳ අලුත් සිංහල වචන කිහිපයක් එකතු වෙයි කියලා සිංහල බ්ලොග් භාෂාවට වගේම සිංහල වදන් මාලාවට එකතු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් ඒ වගේම හොඳම විද්‍යා බ්ලොග් වල විද්‍යාත්මක දැනීම බෙදා හදා ගැනීම සඳහා විද්‍යා අංශයෙන් තමන්ට බ්ලොග් වැඩවියක් නිර්මාණය කිරීමට පුළුවන්. ඒ තාරක විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මේකී නොකි මේකී සියලුම විද්‍යාවන් පිළිබඳව අවධානය සිටින අයට පුළුවන් සිංහල බ්ලොග්යක් සිංහල බ්ලොග් වැඩවියක් විද්‍යා මාධ්‍යයට විවෘත කරන්න. ඒ එයාගේ බ්ලොග් කරන සඳහා අපි විශේෂ අවධානය යොමු කරනවා. මේ සියලු දෙනාටම අපි අනිවාර්යයෙන්ම අපි සම්මාන ලබා දෙන අපේ ශාස්ත්‍රීය කුසුම තමයි වාර්ෂික පැවැත්වෙන සාහිත්‍ය සම්මාන සාහිත්‍ය උරණයේදී ඒ වගේම තවත් අංශ 2.3 4.5 තියෙනවා. ඒ අංශ පහ තමයි හොඳම අධ්‍යාපනික වැදගත්කම යුක්ත වූ බ්ලොග් අඩවිය. හොඳම අධ්‍යාපනික වැදගත්කම කියන්නේ තමන්ට පුළුවන් තමන් ඉදිරියට එළින ගන්නා දේවල්. ඒ වගේම ලෝකයේ තියෙන නව ප්‍රවණතා පිළිබඳ අධ්‍යාපනික තමන් සතු අධ්‍යාපනික දැනීම අන් අය සමග බෙදා ගැනීම මෙවන් කටයුතු සඳහා නියැලෙන. ඉතින් ඒ සඳහා හොඳම අධ්‍යාපනික වැදගත්කම යුක්ත බ්ලොග් අඩවිය අපි විශේෂ ඇලීමකට ලක් කිරීමට සූදානම් වෙනවා. ඒ වගේම හොඳම සාහිත්‍ය රසයෙන් යුතු බ්ලොග් අඩවිය. මේක තමයි අපි විශේෂම වැදගත් කර ගන්නේ සාහිත්‍ය සංග්‍රහයේ වශයෙන්. ඒ කියන්නේ හැම දෙයක්ම විශේෂයි. මේක උපරිම විශේෂයි. මොකද සාහිත්‍ය රසය නිසා තමන්ගේ සාහිත්‍ය නිර්මාණ තමන්ගේ බ්ලොග් අඩවිය හරහා අන්තර්ජාලය හරහා පුළු ප්‍රචාරණයක ලක් කරලා ඒ පිළිබඳව තමන්ට ලැබෙන පාඩක ප්‍රචාර පිළිබඳව ඔයාලා බලලා කොහොමද තමන්ට තියෙන ඉල්ලීම මේ බ්ලොග් අවකාශයේ කොහොමද කියලා උරගා බලන්න සාහිත්‍ය නිර්මාණ කරන්නේ තමත් වැදගත් සාහිත්‍ය නිර්මාණවල යුතු බ්ලොග් අඩවිය නිර්මාණය වීම තමත් ඒ අංශයෙන් සාහිත්‍යකරණය නියැලෙන බ්ලොග් කරුවන් අපි විශාල ලැබීමකට ලක්වීමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම නිවැරදි ව්‍යාකරණ අඩංගු බ්ලොග් අඩවිය විශේෂයෙන්ම සිංහල භාෂාව භාවිතයේදී ව්‍යාකරණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් විශේෂයෙන්ම නනකල ભેදේ වගේ ලොකු ගැටලු තියෙනවා විශේෂයෙන්ම සමහර බ්ලොග් කරුවන් සහ සමහර ග්‍රන්ථ පත්‍රවල නරලල භාවිතා කිරීම සිදු කරන්නේ නැහැ සමහරවිට ඒක වෙන විශේෂ අවධානයක් යොමු කරනවා මේ වගේ දේවල් ඉතාමත් විශාල විවාදාත්මක මාතෘකාවක් වලට පත් වෙලා තියෙනවා ලංකාවේ සිංහල භාෂාවේ දියුණුව කොහොමද සිද්ධ වෙන්නේ සමහර කියනවා මෙන්න අපු අවශ්‍ය නැහැ සමහර කියනවා මේ අපු අවශ්‍යයි ඒ උච්චාරණය කරන විදිහ ඒ
පිළිබඳ විශාල ප්‍රශ්න තියෙනවා. විශාල ප්‍රශ්න කියන්නේ ඒ එකේ මතකයන් තියෙනවා. ඒ මතකයන් නිවැරදි කරගෙන සිංහල භාෂාව තොරතුරු තාක්ෂණය හරහා ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි නිවැරදි ව්‍යාකරණ අපි බ්ලොග් ගන්න ඒ විශේෂ ඇගීමකට අතිරේක බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොදම පාඩේ ප්‍රතිචාරයේ බ්ලොග් ගන්න මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ම පාඩේ ප්‍රතිචාරය යොමු කරගන්න ඉදිරිය පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරනවා. ඒ බ්ලොග් ගන්න පිළිබඳ ඉතින් ඒ අයව පාඩේ ප්‍රතිචාරයේ බ්ලොග් ගන්නදී අපි විශේෂ ක්‍රමයකදී ඕන්ම නිරීක්ෂණය කරලා මොදම පාඩේ ප්‍රතිචාරයේ බ්ලොග් ගන්නට සම්මාන ලබාගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොදම සමුහ බ්ලොග් ගන්නට ඒ කියන්නේ තනිතනි වශයෙන් නෙවෙයි ඒ කියන්නේ පාසල සමුහ බ්ලොග් වශයෙන් බ්ලොග් කරගෙන යනවා නැසලවද සමුහ වශයෙන් බ්ලොග් කරගෙන යනවා තවද තමන්ගේ පුද්ගලික මිතුරු කණ්ඩායමකට වෙලා සමුහ බ්ලොග් ගැටලුව නිර්මාණය කරලා සිංහල බ්ලොග් අවකාශය විවෘත කිරීමේ තමන්ට පුළුවන් තමගේ ඒ කියන්නේ කණ්ඩායම් සහභාගීතාව වැඩි කර ගන්න පුළුවන් සිංහල භාෂාව පිළිබඳව කතා බහ වෙලා අවබෝධය වැඩි කර ගන්න පුළුවන් කොහොමද සිංහල භාෂාව භාවිත කරන්නේ අන්තර්ජාල ජනවාදීකරණය ගැන ඉගෙන ගැනීමට පුළුවන් තව විශේෂ අන්තර්ජාලය ගැන කතා කරනකොට කියන්නේ සිංහල Google වගේ දේවල් හරහා ඔබට සරීවට පුළුවන් කොහොමද ජනමාධ්‍යකරණය ඒ වගේ ලොකු විශාල දැනීමක් ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා අන්තර්ජාලය හරහා. ඒ වගේම අපි ඊයර කතා කරන්න යන්නේ ඒ අංශ එතන ඉවරයි යුත් අංශයත් ඒ අංශ අපි විශේෂ හැකියාවක් ලක් කරනවා අර කලින් වගේ නැන්සල් අංශය සිංහල භාෂාවෙන් නැන්සල් තමගේ ප්‍රදේශ නැන්සල් සඳහා නිර්මාණය කරන ඒ දැනසල සඳහා අපි විශේෂ එකේම ලක්දිමිට බලාපොරොත්තු වෙනවා. ඕස මෙම දැන් අපි පාසලංශයේ දුක්ක්ෂතන් දැනසල අංශයට අවශ්‍ය තාක්ෂණික දැනීම අපගේ වෙබ්ඩේ හා වෙනත් වෙබ්ඩේ සම්බන්ධ කරගෙන අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාහිත්‍යකරණය හා සම්බන්ධ ගුවන් විදුලියක් සඳහා ඒ කියන්නේ අන්තර්ජාලය හරහා විකාශනය වෙන ගුවන් විදුලියක් සඳහා නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊටම සතුටින් මෙම අපේ දැනුම අපි සතුටින් කියන දැනුම එක තැනකට ගෙන යන්න නැතුව මුළු ලංකාව පුරාම සුවහරේ ඉන්න අපි සූදානම්ක් කියනවා. අපි ඒක අනිවාර්යයෙන්ම ඉදිරි කරනවා කියන අවස්ථාවේදී ඊටම කැමැත්තෙන් පරිසරය කරමු. ඒ සඳහා ශ්‍රී ලංකා තුරතුරු හා සංගීත තාක්ෂණ නියෝජිත ආයතනය ඊටම ඕනෑ ගමින් අපේ සහයෝගය ලබා දීම පිළිබඳ අපි ඊටම සතුටට පත් වෙනවා. ඒ වගේම ඒ තමයි ඒ තරගාවලියේ පැවසු තරගාවලියට අදාළ තාක්ෂණික දැනුම ලබා දීම සඳහා අප විසින් කොළඹට පාසල් සඳහා විශේෂ වැඩමුළුවක් ඊළඟ සතියේ තුරදී පැවැත්වීම සූදානම් සිටිනවා. ඒ සඳහා කොළඹට පාසල් සහභාගී කරගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෙනත් පිටපතක් සිටින පාසල් සඳහා අපි සූදානම් වෙනවා. එක පාසලකට අපේ කණ්ඩායම් යොමු කිරීමට එක පාසල් සඳහා අපේ හැකියාවමනේ අපි කණ්ඩායම් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි කණ්ඩායම් යොමු කරලා උසස් දැනුම් වේලාගෙන ඔවුන්ගේ අදහස් දැනගෙන ඒ පාසල්වල කොහොමද අධ්‍යාපන කටයුතු කරන්නේ කියලා ඉන්න අවබෝධයක් ලබාගෙන ඔබ බලාපොරොත්තු වෙන සිටිනවා අපේ දක්ෂිණ දක්ව ලබා දෙන්න. ඒ වගේම ඔවුන්ට පරිසර ආදිසෙන්න පුළුවන්. අපි ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරගෙන අපි පවතිනවා. මෙන්න මේක කොළඹ රාජකීය විද්‍යාලයේ පාසල් සිසුන් බ්ලොක් කරන සිදු කරන පාසල් සිසුන් 14% බැලුවොත් එතනින් 50%කට වඩා ප්‍රතිශතයක් සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් කියලා දැනුම් දීම ඉතාම සතුටු කරන අපිට අවශ්‍යයි. මේක රාජකීය විද්‍යාලයේ සිසුන් විතරක් නෙවෙයි තවත් විශේෂ දැන් අපිට කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් තමයි දැනට වැඩිපුරම සිටින අපිට නමුත් අපිට අවශ්‍යයි වෙනත් පාසල් සිසුන් සඳහා මේ බ්ලොක් කරන ප්‍රචාර කිරීම විශේෂයෙන්ම සිසුන් කියවම විවිධ තමන්ට විවිධ නිර්මාණාත්මක කියන ප්‍රචාරණය කර ගැනීම ඉතාම ඕනෑම බලාගෙන සිටින නිර්මාණාත්මක කියන්නේ පමණ නෙවෙයි තමගේ විද්‍යාත්මකම ඒවා සඳහා සමාන උපත්පත් වල ඉදිරිය නමුත් උපත්පත් වලට ලැබෙන විශාල ලිපි ප්‍රමාණය විවිධ සංස්කරණය කිරීමට මේ එනකොට මුද්‍රණය පැමිණෙන විට අමාරුයි හැම දිනාගෙම අදහස් උදහස් එහෙම පාත්වත් අතර පළදිනවා. ඉතින් තමන්ගේ බුද්ධික වශයෙන් ලෝකණය නිර්මාණය කරලා ඉතාමත් විශාල වැඩකට ඉතින් බොහොම ස්තුතියි වගේම කතාව සාකච්ඡා කරගන්න.